කපවට පස්සේ අපි මේක හඳුන්වන කරලත් කියලා. ආ බෝලත් කියන්නේ අපි එහෙනම් හඳුන්වුවාට මේකට අපි කමත් භාෂාවෙන් කියන්නේ මානත්. ඒකට කියනවා පඹුවැල්ලත් කියලා. පඹුවැල්ලත්. බතලුපුර නිවුස්. මේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය ක්‍රමක්‍රමයෙන් දැන් සමාජයෙන් සංස්කෘතියෙන් වියැකිලා යනවා. ඒ නිසා සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේදී භාවිත කරන උපකරණ මොනවාද? ඒ සංස්කෘතිය කොහොමද දරුවන්ට පවර්ලා දෙන්නේ? මෙන්න මේ ආදී කරුණු කීපයක් මුල් කරගෙන තමයි මේ වැඩසටහන් ලෑස්ති කරගෙන තියෙන්නේ. මෙන්න මේකට කියනවා ඇත්තටම කියනනම් මේක ගහේ තියෙන ගොයම් කපවට පස්සේ අපි මේක හඳුන්වනවා කරලත් කියලා. මේක තමයි ඇත්තටම කියන්නේ මේක ගමට විශේෂම උපකරණයක්. කමත බෝල් කියන්න කමත මොකද දන්නවද? ආ බෝලත් කියන්නේ අපි එහෙනම් හඳුන්වන්නට මේකට අපි කමත භාෂාවෙන් කියන්නේ මානත්. කුණු දැක්ක දන්නවනේ. කටි ඔක්කොම දන්නවද? මේකට කියනවා පඹුවැල්ලත් කියලා. පඹුවැල්ලත්. හරිද? දැන් මේකෙන් කරන්නේ දැන් සාමාන්‍යයෙන් මානත්ෙන් බෝල් කියලා ගන්න බැරි බැත තියෙනවනේ. ඒකේ තමයි මේකෙන් ගන්න. රටේ කෘෂිකර්මාන්තය තමත් ප්‍රබල විදියට ඇද වැටිලා තියෙනවා. මේක නිසා වේල සරි කරගන්න බැරි තත්ත්වයකට, ඒ කියන්නේ බත සරි කරගන්න බැරි තත්ත්වයකට තමයි තියෙන. ඔබට පේනවා ඇති මේ ගමත තුළ මං හිතන්නේ මේ ගොයන් ටික හදලා අස්වැන්න නෙලා ගන්න උතුම් අවස්ථාව තමයි තියෙන්නේ. මේකෙදි මේ දරුවන්ට හදවතට ආකල්පයක් විදියට ගියොත් මේකෙන් තමයි අපි බත සරි කරගන්නේ, මේ විදියට අපි මහන්සි වෙන්න ඕනේ, මේක තමයි සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය, මේක රැක ගන්න ඕනි කියන හැඟීම දරුවට පුංචි කාලේ ඉඳලාම ස්ථාවර ඉගෙනුමක් විදියට ගියොත් මේ කෘෂිකර්මාන්තය රැකගෙන මේ එන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. බැත පාහින්න නැත්නම් බැත අපේ භාෂාවෙන් කියන්නේ බැත සුලං කරනවා කියලා. බැත පාහිනවා කියලා කමත් භාෂාවෙන්. දැන් අර මාමා උඩට නැගලා හිටගෙන ඉන්න කොයින් ආර හුලඟක් එනකම්. හුලඟක් එනකොට මොකද කරන්නේ? මේකේ තියෙන බැත ටික චුට්ට චුට්ට බිමට දාන. ඒතර අර යටින් හුලඟ වදිනවනේ. ඒ හුලඟට අර බර නැති වීයට මොනවද වෙන්නේ? ඈතට විසි වෙනවා. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ භාවිතා කරන උපකරණ මොනවාද? කමත් භාෂාව මොනවාද? මෙන්න මේවා පොතේ ඉගෙන ගන්නට වඩා ප්‍රායෝගිකව බිමට බැහැලා අතපත ගාලා සජීවී අත්දැකීමක් අරගෙන පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන විදියට මේ ඉගෙනුම් අත්දැකීම් අරගෙන ස්ථාවර ඉගෙනුමක් බවට පත් කරලා ප්‍රායෝගික දරුවෙක් නිර්මාණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.